මා දැන් ඉන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. මෙම ප්‍රදේශයට මා පැමිණියේ විශේෂ කරුණු කාරණා කිහිපයක් හෙළිදරව් කිරීමට. මේ මා හෙළිදරව් කිරීමට උත්සාහ කරන කරුණු පිළිබඳව බොහෝ දේවල් ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඉතින් ඒ විතරක් නෙවෙයි, ඒ දන්න දේටත් අමතරව තවත් වැඩිමනන් කරුණු කිහිපයක් අනාවරණය කිරීමේ අපේක්ෂාවෙන් තමයි මේ ස්ථානය මම විශේෂයෙන්ම තෝරාගත්තේ. ඔබ කවුරුත් දන්නවා ස්විට්සර්ලන්තය කියන්නේ ලෝකයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින වගේම ඒ වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන රටක්. ඉතින් ජිනීවා මානව හිමිකම් කොමිසම් සභාව පවා තිබෙන්නේ මේ කියන ස්විට්සර්ලන්තයේ. ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වරිය වශයෙන් කටයුතු කරන්නේ හිමාලි සුභාසනීද සිල්වා කරුණා තිලක නැමැතිය. ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ හිමාලි අරුණා තිලක කියලා. ඉතින් ඇය ජිනීවා නිත්‍ය නියෝජිත වරිය වශයෙන් පත්කරු ලැබ ඇත්තේ රනිල් වික්‍රමසිංහ විසින් 2023 ජනවාරි මස 23 වෙනිදා. ඉතින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින් තමයි ඇය ශ්‍රී ලංකා වෙනුවෙන් ජිනීවා නුවර මේ ආකාරයට කටයුතු කරන බවක් පෙන්වුම් කෙරෙන්නේ. නමුත් ඇය මානව හිමිකම් ආරක්ෂා කිරීම කෙසේ වෙතත් මේ වන විට ඇය මානව හිමිකම් උල්ලංඝනය කරන ලද තැනැත්තියක් බවට මේ වන විට අධිකරණය මගින් ස්ථිර වශයෙන්ම තහවුරු කර තිබෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය මගින් තමයි ඇයට එරෙහිව පැවති නඩු තීන්දුවකින් තමයි මේ ආකාරයට ඇය මානව හිමිකම් උල්ලංඝනය කරා කියන කරුණ මත මේ චෝදනාවට ලක් වී නඩු විභාගයෙන් පසුව ඇයව වැරදිකරුවෙක් බවට පත් කර තිබෙන්නේ. ඉතින් මෙන්න මේ සිද්ධිය පිළිබඳව මානව හිමිකම් උල්ලංඝනය කළ තැනැත්තියක් තවදුරටත් මානව හිමිකම් ආරක්ෂා කරන බවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වරිය වශයෙන් තබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පියවර ගැනීම එක් පැත්තකින් ස්විට්සර්ලන්තයේ ප්‍රජාව මේ වන විට බරපතල ප්‍රශ්න කිරීමකට සහ කතාබහකට ලක් වී තිබෙනවා. මොකද මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් බරපතල චෝදනා අපේ ශ්‍රී ලංකාවටත් පහුගිය කාල පරිච්ඡේදය තුලත් තවමත් එවැනි කරුණු එල්ල වෙමින් තිබෙනවා. ඉතින් එවැනි පරිසරයක් තුල මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ ඒ වගේම ලංකාවේ තිබෙන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පෙනී සිටින සහ ඒ වෙනුවෙන් වග උත්තරකාරීක වශයෙන් කටුඋත්තර බඳින ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මෙම තැනැත්තිය මේ ආකාරයට මානව හිමිකම් එල්ල චෝදනාවකට පාත්‍ර වීමෙන් වැරදිකරුවේ බවට පත්වීම තුලම ලංකාව බරපතල ගැටලුවකට පවා මේ තුල මුහුණ පා තිබුණා. එනිසා මේ ස්විට්සර්ලන්තයේ ජනතාව කිහිප දෙනෙක්ම මා සමග කතා කරමින් ප්‍රකාශ කරා මෙවැනි තැනැත්තියක් තව දුරටත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත වරිය වශයෙන් රනිල් වික්‍රමසිංහ තබා ගැනීම පිළිබඳව බරපතල ගැටලුවක් ඉදිරියේදී පවා ඉස්මතු වීමේ හැකියාව තිබෙනවා කියලා. මොකද විශේෂයෙන් ඉදිරියේදී ওই මානව හිමිකම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී යම් යම් කරුණු ඉස්මතු වුණාට පසු ඒ වෙනුවෙන් මෙවැනි නඩු තීන්දුවකින් වැරදිකරුවෙක් වී සිටින අයකු කොහොමද පෙනී සිටින්නේ කියන බරපතල ගැටලුව මතුවෙනවා. ඒ වගේම තමයි මේ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය මගින් මේ හිමාලි අරුණා තිලකව ඇයි මේ ආකාරයට වැරදිකරුවෙක් බවට පත් කර තිබෙන්නේ කියන කරුණත් මා මෙහිදී ඔබට පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ තමයි මේ හිමාලි අරුණා තිලක 2015 2018 යහපාලන ආණ්ඩුව තුළ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වරිය වශයෙන් කටයුතු කරනු ලැබුවා. නිත්‍ය නියෝජිත වරිය වශයෙන් මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරනු ලැබ. අන්නේ කාලයේ පරිච්ඡේදය තුළ ඇය තමන්ගේ නිවසේ ගෘහසේවිකාවක් තබාගෙන ඉඳලා තියෙනවා. ගෙදර වැඩ කටයුතු සඳහා ගෘහසේවිකාවක් තබාගෙන ඉඳලා තිනවා. ඇයගේ නම පියංකා ධනරත්න කියා. ඉතින් ඕස්ට්‍රේලියානු නීතියට අනුව ඇයට හිමිවිය යුතු නියමිත වැටුප් නොගෙවා ඇයව වහල් සේවයේ යොදා ගැනීමේ චෝදනාව යටතේ තමයි මේ කියන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වශයෙන් එවකට කටයුතු කළ හිමාලි අරුණා තිලකව මේ ආකාරයේ එහෙ පැවති නඩුවකින් චෝදනාවකට පත් වෙලා වැරදි කරුවෙක් බවට පත් වී තිබෙන්නේ. ඉතින් එවැනි ස්වභාවයක් තුල තමයි ඇය මේ වන විට කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ නීතිය කම්කරු නීතියට අනුව යම්කිසි කම්කරුවෙකුට එහෙනම් මේ වගේ ගෘහ සේවයේ යෙදී සිටින තැනැත්තියකට පැයකට අඩුම තරමින් ඩොලර් 30ක්වත් ගෙවිය යුතුයි.
නමුත් මේ හිමාලී අරුණා තිලක තම ගෘහසේවිකාවට ගෙවලා තින්නේ, ඒ කියන්නේ මේ පියංකා ධනරත්න කියන තැනැත්තියට ගෙවලා තින්නේ, පැයකට ගෙවලා තින්නේ ඩොලර් 765යි. දැන් බලන්න ඔබ මේ කරුණු කාරණාත් එක්ක සංසන්දනාත්මකව බලන්න, ඩොලර් 30ක් පැයකට ගෙවිය යුතු මුදල ගෙවලා තින්නේ කොයිද කීයද? ඩොලර් 765යි ගෙවලා තින්නේ. ඉතින් ඒකෙන් බලකොට මොන තරම් සොච්චම් මුදලක්ද, සොච්චම් වැටුපක්ද ඇය වෙනුවෙන් ගෙවා තිබෙන්නේ කියන එක මේ කරුණු කාරණා තුළ ඔබට මනාව වැටහෙනවා ඇති. ඒ විතරක් නෙමේ, වසර 3කට වැඩි කාලයක් ඇයව මේ ආකාරයේ තබාගෙන, බලහත්කාරයෙන් වගේ තබාගෙන තමයි මේ ආකාරයට මේ වහල් සේවය තමන්ගේ නිවස තුළ ලබාගෙන තිබෙන්නේ. ඉතින් ඒ අවුරුදු 3ටම නිවාඩු දීලා තින්නේ ඇයට දින දෙකක් වැනි කෙටි කාලයක්. ඒකත් ඇයට යම්කිසි අසනීපයක් හැදී ඒ නිසා තමයි ඒ දින දෙක පවා ලබාලා තින්නේ. එහෙම නැත්නම් අවුරුදු 3ක කාල පරිච්ඡේදය තුළ මුළු දිගටම වැඩ අරගෙන තිබෙනෝ මෙන්න මේ පියංකා ධනරත්නගෙන් මේ කියන හිමාලී අරුණා තිලක කියන මේ තැනැත්තිය. ඉතින් මේකෙන්ම පේනෝ, ඉතින් මේ මේ වගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින, ජිනීවා නුවරට පත් කර සිටින මේ ලංකාවේ මේ නියෝජිතය මේ මොනතරම් අමානුෂික ආකාරයට මේ ආකාරයට කටයුතු කර තිබෙනවාද කියන එක ඔබට මේ කරුණු කාරණා තුළ ඉතාමත් මැනවින් පැහැදිලිව පෙන්වුම් කරනවා. ඉතින් ලංකාව ලෝකයා ඉදිරියේ මේ බරපතල කරුණ හේතු කොටගෙන මොනතරම් අවමානයකට, අපවාදයකට ලක්කර ඇද්ද කියන කරුණත් මේ තුලින් පැහැදිලිව පෙන්වුම් කරනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මෙහිදී තවත් කරුණක් තමයි ඇය තම ගෘහසේවිකාවගේ මේ විදේශ ගමන් බලපත්‍රය පවා බලහත්කාරයෙන් තබාගෙන තිබෙනවා. මොකද ඇය සතු විදේශ ගමන් බලපත්‍රය ඇය සතුවයි තිබිය යුත්තේ. නමුත් ඇයට ගෙදරින් එළියටවත් යන්න නොදී බලහත්කාරයෙන් තමයි මේ ආකාරයට මේ විදේශ ගමන් බලපත්‍රය ඇය තබාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඇයට සිමි අත්තිකාල දීමනා ගෙවල නැහැ, වැටුප් හරියට ලේඛන ඉදිරිපත් කළ නැහැ, නිවාඩු දීලා නැහැ. ඒ විතරක් නෙමේ, උදේ 6 ඉඳන් රෑ 10 දක්වා එක දිගට අවුරුදු 3ක් මේ ආකාරයට වැඩ කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඇය විසින් මේ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ නඩුවක් පැවරුවා. අන්නේ නඩුව ඒ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ විනිසුරුවරියක් වන එලිසබෙත් ත්‍රේපර් කියන විනිසුරුවරිය විසින් මේ නඩුව විභාගයට අරගෙන මේ තීන්දුව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තීන්දුවට අනුව මේ කියන හිමාලී අරුණා තිලක ඇයට, ඒ කියන්නේ ගෘහ සේවිකාට වන්දි වශයෙන් ඩොලර් 543,000 මුදලක් ගෙවිය යුතු බවටත් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැන් ඔබ බලන්න මෙන්න මේ වගේ මානව හිමිකම් උල්ලංඝනය කර, ඒ වගේම තමන්ගේ ගෘහ සේවිකාවට පවා ඉතාමත් අමානුෂික ලෙස සැලසූ තැනැත්තියක් තමයි මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත වරිය වශයෙන් මේ වන විට පත් කර තිබෙන්නේ. ඉතින් මෙහිදී තවත් දෙයක් තමයි මේ නඩුව ප්‍රකාශයට පත් වුණාට පස්සුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය සහ ඒ වගේම අධිකරණ ඇමති ධූරයේ දරණ අලි සබ්රි සහ ඒ වගේම විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා මේ කියන තැනැත්තියට, ඒ කියන්නේ මේ ගෘහ සේවිකාවට නියමිත වැටුප, නියමිත දීමනාව සහ නියමිත පහසුකම් ලබා දීලා තියෙනවා කියන එක කරුණාත් ප්‍රකාශ කරලා තින්. දැන් ඒකෙම පැහැදිලිව පෙන්නුම් කරන, දැන් අධිකරණයක් විසින් තමන්ගේ ඒ අදාළ නඩු තීන්දුවේදී පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඇයට හිමි වැටුප් දීලා නැහැ, දීමනා දීලා නැහැ, නිවාඩු දීලා නැහැ. ඉතින් මේ විදිහට අමානුෂික ආකාරයෙන් තමයි ඇයට සලකලා තිබෙන්නේ. නමුත් එවැනි අධිකරණයෙන් ඒ කරුණු කාරණා ඔප්පු වෙලා අධිකරණයෙන් ඇයට වන්දි මුදල් පවා ගෙවිය යුතුයි බවට තීරණය කරන පසුබිමක් තුල මේ කියන අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මේ ඊට පසුව දැන් මේ නිවේදනයක් නිකුත් කරමින් තමන්ගේ නිර්වත වසා ගැනීම සඳහා ප්‍රකාශ කරනෝ, නෑ නෑ අපි ඒගොල්ල එයාට ගෙවලා තියෙන අදාළ දේවල් ඒ අනුමත දේවල් තමයි ගෙවලා තියෙන කියලා බොරු බීගලයක් ඇද බාන්න කටයුතු කරලා තියෙනවා. දැන් මේකෙන් එක පැත්තකින් පෙන්නුම් කරන දෙයක් තමයි ඔබ අප කවුරුත් දන්නවා ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණය විසින් දෙන ලද තීන්දුව තීරණ පසුගිය කාල පරිච්ඡේදය තුළ එකක් පිළිගත්තේ නැහැ. එහෙම බලනකොට මේ ඔහුගේ ගෝලයන් වන අලි
සබ්්‍රි සහ අරුණී විජයවර්ධන කියන මේ විදේශ ලේකම්වරිය පවා ඒ පෙඩරල් අධිකරණය විසින් දෙන ලද තීන්දුව පසෙක තබා මේ ආකාරයට බොරු බේගල් නියයොදන නිකුත් කරමින් ප්‍රකාශ කිරීම ඉතාමත් බරපතල ගැටලුවක් ලෙස තමයි අපිට එක් පැත්තකින් දකින්න සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙවැනිම සිදුවීමක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ වගේම හිටපු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගුල්ලාගම කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ බෝගුල්ලාගමට පෙර සිටියේ බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කළේ සරෝජා සිරිසේන. ඇයගේ නිවස තුලත් මේ වගේම සිදුවීම් ජාලයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කරුණුත් ඔබට මා මෙහිදී ප්‍රකාශ කරනවා. එතකොට බලන්න ඔබ මේ විදේශ සේවයේ තුල තිබෙන්නේ කුමන වර්ගයේ කුමන ක්‍රමවේදද කුමන වහල්භාවයක්ද කියන එක ඔබට මේ කරුණු කාරණා තුලින් ඉතාමත් තවදුරටත් පැහැදිලි කර ගැනීමේ හැකියාව ඇති. මොකද මේ වන විට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන්නේ රෝහිත බෝගොල්ලාගම. දැන් ඔහුගේ නිල නිවසේ මේ ගෙදර වැඩ කටයුතු කිරීම සඳහා සංජය දිනේෂ් සිරිවර්ධන කියලා පුද්ගලයෙක් තබාගෙන ඉඳලා තිනෝ. දැන් ඔහුට නියමිත වැටුප් දීලා නැහැ, දීමනා දීලා නැහැ, අනිස් ලෙස වැඩ අරගෙන තිනෝ, බලහත්කාරයෙන් වැඩ අරගෙන තිනෝ. ඒ විතරක් නෙමේ මේ රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳවන දීප්ති බෝගොල්ලාගම විසින් එම පුද්ගලයාට නිතර කුණුහරුපෙන් බැනව වැදමින් පහර දීප් කරමින් තර්ජන ගර්ජන පවා කළා තිබුණා. මෙන්න මේ හේතු කොටගෙන මෙන්න මේ පීඩනය දරා ගැනීමට නොහැකිව මේ කියන සංජය දිනේෂ් සිරිවර්ධන තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන මැද ඔහු නිවසින් පලා ගොස් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් ඔහුත් දැන් සූදානම් වෙනවා මේ දිනවල මේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමට එරෙහිව මේ ආකාරයෙන්ම බ්‍රිතාන්‍යයේ නඩුවක් පැවරීමට දැන් ඔහු සූදානම් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් සිදුවීමක් තමයි මේ රෝහිත බෝගොල්ලාගමට පෙර සිටියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ස්තූරය දැරුවේ සරෝජා සිරිසේන. දැන් ඇයගේ නිවස තුලත් ඇය දැන් මේ වන විට ලන්ඩන් නුවර පදිංචි සිටින මුළු පවුල සමග දැන් ඇයගේ නිවස තුලත් මේ ආකාරයට ගෘහ සේවය සඳහා වරින් වර පුද්ගලයෝ 4 දෙනෙක් කටයුතු කරලා තියෙනවා. චමිලා බණ්ඩාර, බන්දුල සමරසිංහ, රංජිත් සමරසිංහ, රංජිත් පියර් කියලා මෙන්න මේ විදිහට පුද්ගලයෝ 4 දෙනෙක් කටයුතු කරලා තිබෙනවා. දැන් මේ දැනට මේ නිවසේ සිටින්නේ රංජිත් බලපිටිය කියන පුද්ගලයා පමණයි. ඔහුවත් බලෙන් තමයිලු තියාගෙන ඉන්නේ. ඔහුගේ පාස්පෝර්ට් එක අරගෙනලු, ඔහුගේ වීසා කල් නිකුත් කළලු. දැන් හොරෙන් වගේ තබයි තබාගෙන ඉන්නේ මේ සරෝජා සිරිසේන තමන්ගේ නිවසේ මෙහෙකාර සේවයට. මොකද ඔහුට පළව යන්න බෑ. මොකද ඔහුගේ පාස්පෝර්ට් එක පවා මෙයා ළඟ තිබෙන හින්දා ඔහු දැන් බරපතල ප්‍රශ්නයකට මුහුණ පා තිබෙනවා. හැබැයි ඔහු අරමා පෙර ප්‍රකාශ කළ ආකාරයට, ඒ කියන්නේ චමිලා බණ්ඩාර ඒ වගේම අර බන්දුල සමරසිංහ ඇතුළු අනෙත් පුද්ගලයා ඒ නිවසෙන් හිරිහැර ඉඳදරා ගැනීමට නොහැකිව වරින් වර පලාගල ගිහිලා තියෙනවා. එයින් පලා ගිය එක් පුද්ගලයෙකුට මේ කියන සරෝජා සිරිසේන විසින් තමන්ගේ නිල නිවස තුල හරි බලහත්කාරයෙන් වැඩ ගනිමින් ඔහුට ජෑම් බෝතලයකින් ඔළුවට පහර දී බරපතල අලාභාණියක් පවා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉතාමත් අසික්කිත ලෙස තමයි මේ තානාපති සේවයේ අය වැඩගන්නේ මේ තමන්ගේ සේවකයන්ගෙන්. ඉතින් ඔවුන්ටත් හරියට වැටුප් ගෙවල නැහැ, දීමනා ගෙවල නැහැ, වහල් සේවයේ තමයි ඒගොල්ලන්ගත් වැඩ අරගෙන තින්නේ. සාමාන්‍ය බ්‍රිතාන්‍යයේ නීතියට අනුව බ්‍රිතාන්‍යයේ මෙවැනි වහල් ගෘහ සේවයේ යෙදී සිටිනවා නම් පැයකට පවුම් 11,744ක් ගෙවිය යුතුයි. නමුත් මේ අය ගෙවල තින්නේ පැයකට පැන්ස, ඒ කියන්නේ 747ක් විතරයි. ඈ පැයකට ගෙවන්න ඕනේ පවුම් 11,744ක්. නමුත් පැයකට ගෙවලා තියෙන එක කීයද? 747යි ගෙවලා තියෙන්නේ. දැන් මේකෙන්ම පැහැදිලි වෙනවා නේද මේගොල්ලෝ මේ විදේශ සේවය මොනතරම් වහල් සේවයක්ද කියන එක මේකෙන් පවා කරුණු පැහැදිලි වෙනවා. අතර ඒ විතරක් නෙමෙයි, දැන් අත්තිකාල දීබනා වශයෙන් සාමාන්‍යයෙන් එම සේවකයන්ට ගෙවන්න ඕනේ පවුම් 12ක් පමණ. නමුත් ගෙවලා තියෙන එක කීයද? පවුම් 5.782යි ගෙවලා තියෙන්නේ. ඒ දවසකට පැය 14ක් පමණ එක දිගට වැඩ කළ යුතුයි. දැන් මෙන්න මේවා මේ වහල් සේවයේ මොනතරම් බරපතල තත්ත්වයක තිබෙනවාද කියලා මේ කරුණු කාරණා තුල පවා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දැන් සරෝජා සිරිසේනගේ නිවසේ වැඩ කර මේ ආකාරයට ඉතාම සල්ලි දෙන්න, මුදල් දෙන්න නැතුව, වැටුප් දෙන්න නැතුව, දීප් දෙන්න නැතුව බලහත්කාරයෙන් වැඩගත් බන්දුල සමරසිංහ දැන් මේවන විට බ්‍රිතාන්‍යයේ අධිකරණයේ මේ කියන සරෝජා සිරිසේනට විරුද්ධව නඩුවක් පවරලා
තියෙන. ඔහු තමන්ගේ වැටුප් දීම නැතුවක දීමනා දීම නැතුවක තමන්ට මේ අනිසිලස සැලකීම කරුණු කියන කරුණුකාරා යටතේ රුපියල් ලක්ෂ 400ක මුදලක් ඉල්ලා තමයි මේ නඩුව පවර්ලා තියෙන්නේ. දැන් මේ නඩුව ඉදිරියේදී දැන් මේ වනවිට විභාගයට අරගෙන තියෙනවා. දැන් ඉදිරියේදී ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරයි. අන්න එතකොට අපිට ඒ නඩුවෙනුත් මේ කියන ආකාරයට මේ සරෝජා සිරිසේන වැරදි කරුවෙක් වුවොත් එතකොට විදේශ සේවයේ මේ විදියට කොමසාරිස් නියෝජ්‍ය කොමසාරිස් තනතුරු දරපු දෙවැනි වැරදිකරුවා බවට පත් වෙනවා. මොකද හිමාලි අරුණාතිලක පළවෙනියෙන් මේ ආකාරයට වැරදිකරුවා වෙලා තිනු. දැන් ඊට පස්සේ දෙවැනි වැරදිකරුවා බවට සරෝජා සිරිසේන පත් වෙනවා. දැන් මේකෙන්ම පැහැදිලිව පෙන්නුම් කරන තවත් එක් කරුණක් තමයි මේ විදේශ සේවයේ මේ විදියට බාල්දු වීම මොනතරම් වහල් සේවයේ කටයුතු සඳහා යොදා ගැනීම තුළ බරපතල ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. දැන් විදේශ රටවල් සහ විදේශ තානාපතිවරු පවා බරපතල විදියට අපේ රටේ පිළිබඳ දැඩි පිළිකුල් සහගත ස්වභාවයක් මේ තුලින් පවා ඉස්මතු කරනවා. මොකද තමන්ට ඒ සමගේ සේවකයන්ට නියමිත වැටුප්දවි ඒක දීමනා නොවි මේ විදියට වහල් සේවයට විදේශ සේවය තුළ යොදාගෙන සිටිනවා නම් ලංකාවේ අහිංසක අසරණ ජනතාව මොනතරම් පීඩනයක් ඔය මේ තිබෙන ආණ්ඩුව වලින් ලක් කරනවද කියන එක ඔබ ඒ තානාපතිවරු සහ ඒ විදේශ නායකයෝ පවා හිතනවට කිසිදු සැකයක් නෑ. ඉතින් එහෙම තමයි අපි දැන් බලන්නේ. එක පැත්තකින් අනිත් පැත්තෙන් තමයි දැන් අපේ ලංකාවේ නම් මෙවැනි දෙයක් සිද්ධ වුණා නම් කවුරු හරි ගෘහසේවයේ යෙදී සිටින ගෙදරක ලංකාවේ. හැබැයි මේ විදියට අධිකරණය තීන්දුව తీරන මේ විදියට ඉස්තරම් විදියට දෙයිද? නෑ. ඒ කම්කරු උසාවියේ වුණත් එවැනි තීන්දුවක් ගන්න මොනතරම් දුක් විඳින්න වෙනවද? සමහරු ගෙවල් වලින් වැටුප් නුදුනට පස්සේ නඩු කීම පැත්තකට දාලා ඒ ගෙදර අත්තරදලා යනවා මිසක් ආයෙත් නඩු කියන්නේ නැහැ. මොකද නඩු කිව්වොත් දිවි නිසා ගන්න තමයි වෙන්නේ. නීතිඥවරුන්ට පවා අදාළ මුදල් ගෙවල. එතකොට ලබා ගන්නා වන්දි මුදලනුත් ලැබීමක් වෙන්නේ නැහැ. ඉතින් එවැනි ස්වභාවයක් තියෙන නමුත් එහෙම නෙමෙයි. දැන් ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ කියන්නේ කම්කරු නීති ඉතාමත් තදයි. ඉතින් ඒ තදින්ද තමයි මේ වගේ තමන් යටතේ සේවය කරන අයට නිසියාකාරය සැලකුවේ නැතුනොත් ලැබෙන දඬුවම කුමක්ද කියන එක මේ තුලින් පවා ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඉතින් මේ නඩු තීන්දුව එක් පැත්තකින් බලනකොට ඓතිහාසික නඩු තීන්දුවක්. නමුත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියනවා, ඔහුගේ විදේශ ඇමතිවරයා කියන ඔහුගේ විදේශ සේවා ලේකම්වරිය කියනවා මේ නඩු පිළිගන්නේ නැති කියන තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ වගේම නඩු පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ. මෙන්න නීතියට පහින් ගන්න ඇති. ඉතින් මේනි ආණ්ඩුවක් මෙවැනි විදේශ සේවයක් තවදුරටත් අපේ රට තුල තිබීම තුල මොකද්ද සිද්ධ වෙන්නේ? තවදුරටත් අපේ රට අපකීර්තියට ලක්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මෙම தත්ත්වය ඉක්මනින් වෙනස් විය යුතුයි කියන එක තමයි මූලික අරමුණ සහ මූලික අපේ අදිෂ්ඨානීය විය යුත්තේ. අන්න ඒ නිසා තමයි මං උනත් මේ කරුණු කාරණා පිළිබඳව මේ ජිනීවා නුවරටම පැමිණලා මේ ආකාරයේ යම් පිළිදරව්වක් කිරීමට පියවර ගත්තා. ඉතින් ඔබ මේ පිළිබඳ හොඳට අවබෝධයකින් කටයුතු කළා. මේ පිළිබඳ ඔබගේ අදහස් උදහස් කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඊතලේ නිවුස් YouTube channel එක subscribe කරන ලෙසත් ඉල්ලා සිටිමි. මම නිහඬ වෙනවා. මම ශ්‍රීලාල් පියන්ත, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට.